දැන්ව කම්පැනි එක රෙජිස්ටර් කරනකොට ප්‍රධාන වශයෙන් පාර්ශව තුනක් ඉන්න ඕනේ. ෂෙයාර්හෝල්ඩර්ස් ලයින් ඕනේ, ඩිරෙක්ටර්ස් ලයින් ඕනේ, වගේම කම්පැනි සෙක්‍රටරි කෙනෙක්, ඒ කියන්නේ ලේකම් කෙනෙක් ඉන්න ඕනේ. දැන් වඩ ඩිරෙක්ටර්ස්ලා ෂෙයාර්හෝල්ඩර්ස්ලා කිව්වම සාමාන්‍යයෙන් වැඩේ තේරෙනවා. ඒත් කවුද මේ කම්පැනි සෙක්‍රටරි කෙනෙක් කියන්නේ? සරලව කිව්වොත් කම්පැනි සෙක්‍රටරි කෙනෙක් කියන්නේ වගේ ආයතනයේ ඉන්න බෑක් බෝන් එක වගේ කෙනෙක්. ඉතින් මේ කියන විදිහට කම්පැනි සෙක්‍රටරි කෙනෙක්ව පත් කිරීම තුලින් ඔයාගේ ආයතනයේ ලැබෙන ප්‍රයෝජනය මොකද්ද? කොහොමද කම්පැනි සෙක්‍රටරි කෙනෙක් ඔයාගේ ආයතනය ග්‍රෝ කරන්න දායක වෙන්නේ? කම්පැනි සෙක්‍රටරි කෙනෙක්ව තෝරනකොට කොයි වගේ දේවල්ද ඔයා හිතන්නේ? ඉතින් කම්පැනි ඕන කෙනෙක් විදිහට කම්පැනි සෙක්‍රටරිස්ලා ගැන ඔයාට තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර මේ වීඩියෝ එකෙන් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් අපිත් එකතු වෙන්නේ පළවෙනි වතාවට නම් බිස්නස් ගැන කවුරුත් වැඩි කතා කරන්නේ නැති මේ වගේ මාතෘකා දැනගන්න කැමති නම් සිම්පල් බුක්ස් channel එක subscribe කරලා එහා පැත්තේ bell icon එකක් click කරලාම තියාගන්න. දැන් වාගේ ආයතනයේ shareholders ලා directors ලා සමහරලාට CEO කෙනෙක්ගේම ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි මෙයාලා තමයි සාමාන්‍යයෙන් ආයතනය manage කරන්න ඉන්න කට්ටිය. හැබැයි ආයතනයක් වුණාම follow කරන්න ඕන guidelines වගේම නීතිමය කරුණු ටිකක් තියෙනවා. कंपनी का कुनाम कंपनी एक्ट का किला देखती कंपनी का रजिस्टर करने कंपनी आर्टिकल का किला देखती मे उम आयतनी नीति मे पैत संबंध अडगू खरुटिकती मिन्न मेवल अंत कदम गुडखाट मेकिन अवबोधक नतिवेन पुल इत मेन मेतन दिता वाट कंपनी सैक्रटरी कायकत्व गुडक वेदगत्वे अंत निकांगारी वाकट वरदी खेना पत्को वाट अनावश्य विधिट काले सह मुदल नास्तिक सिद्धवे හැබැයි කම්පැනි ඕන කෙනෙක් විදියට වාට වැදගත් වෙන්නේ ওই කතාව නෙමෙයි. වාට වැදගත් වෙන්නේ කම්පැනි සෙක්‍රටරි කෙනෙක් කොහොමද මගේ ආයතනය ග්‍රෝ කරන්න දායක වෙන්නේ. මෙන්න මේක තමයි වාට තියෙන ලොකුම ප්‍රශ්නේ. හරි. අපි මේ ඔක්කොම ගැන දැන් කතා කරමු. දැන් ඔයාගේ ආයතනය රෙජිස්ටර් කරන එක ඔයාගේ ආයතනයේ සාර්ථකත්වය තීරණය කරන පළවෙනි තැන. දැන් ආයතනයක් වුණාම රෙජිස්ටර් කරනකොට ගොඩක් අප්‍රූවල්ස් ගන්න තියෙනවා. ඩොකියුමන්ටේෂන් වැඩ ගොඩක් තියෙනවා. ගනුදෙනු කරන්න තියෙන ආයතන ප්‍රමාණයකුත් තියෙනවා. ඒ වගේම බැංකු සමගත් ගනුදෙනු කරන්න තියෙනවා. ඉතින් මේ වගේ ෆලෝ කරන්න ඕන ගයිඩ්ලයින්ස් කීපයක්ම තියෙනවා. ඉතින් මේවා ගැන අවබෝධයක් නැති කෙනෙක්ට ඔය ටික බාර දුන්නොත් ඒක යාට ලොකු හිසරදයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලඟ කම්පැනි සෙක්‍රටරි කෙනෙක් ඉන්නවා කියන්නේ ඔයාලට මේ බිස්නස් එක රෙජිස්ටර් කරන වැඩේ ඉක්මනින් සහ තමත් ලේසියෙන් කරගන්න පුළුවන්. वे दिख इक्मनी करना की वगे बिजनेस वगे कंपनी की आपरेशन वाट इक्मनी पटांगा पुल आपरेशन इक्मनी पटांगा की वाट इक्मनी रेवेन्यू जनरेट करना तीन तीन डेवील कंपनी के रिजिस्टर करना विदर हेब इतनी पास वाट दिगटम कंपनी सेक्रेटरी के उदव अवश्य दें कंपनी का कुनाम टैक्स वर्ल्ड रिजिस्टर वे अनिवार्य එහෙම කරොත් තමයි ඔයාලට අනවශ්‍ය දඩ වලට ලක් නොවන විදිහට ඔයාගේ ආයතනය පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ටැක්ස් වලට රෙජිස්ටර් කරන වැඩේ පවා කරන්නේ ඔයාගේ කම්පැනි එකේ සෙක්‍රටරි. ඊළඟ එක තමයි දැන් ආයතනයක් ගුණාම ගොඩක් ප්‍රශ්න තියෙනවා. ආයතනයක් ගුණාම ඔයගොල්ලෝ හැමතිස්සෙම බලන්නේ කොහොමද මං ආයතනය ගොඩනගන්නේ? කොහොමද මං ආයතනය දියුණු කරන්නේ? කොහොමද ආයතනයේ පර්ෆෝමන්ස් මනින්නේ? ඉතින් මේවා සම්බන්ධයෙන් කතා කරන්න ආයතනයක සාමාන්‍යයෙන් මීටින්ග්ස් වර්ග කීපයක්ම තියෙනවා. ඉතින් මේ මීටින්ග්ස් ටික නිකන් හරි වට ෆිසිකලි තියන්න බැරි වුණත් සාමාන්‍ය රෙසලියුෂන් පාස් කරලා හරි මේ දේවල් ටික වා පවත්වන්න ඕනේ. හැබැයි මේක අදාළ නීතිය අනුව අදාළ වෙලාවට පවත්වන්න කෙනෙක් හිටියොත් තමයි වට මේ දේවල් කරන්න ගොඩක් ලේසි වෙන්නේ. ඉතින් මේ වැඩෙත් ඉස්සරහට වෙලා කරන්නේ සාමාන්‍ය කම්පැනි සෙක්‍රටරි කෙනෙක්. අනිත් එක තමයි දැන් ආයතනයක් වුණාම හැමදාම එකම විදියට තියෙන්නෙත් නෑනේ. සමහරවිට ඔය හිතපු විදිහට පර්ෆෝමන්ස් කරන්නේ නැති ඩිරෙක්ටර් කෙනෙක් ඉන්න පුළුවන්. ඔයා හිතනවා ඇති ආයතනය හොඳින් මැනේජ් කරන්න නම් මේ ඩිරෙක්ටර්ව අයින් කරලා තව ඩිරෙක්ටර් කෙනෙක්ව පත් කරන්න ඕනේ කියලා. එහෙමත් නැත්නම් ඔයා හිතන්න පුළුවන් දැන් ආයතනයේ මංගව තියෙන මුදල් ප්‍රමාණය මදි. මට ආයතනයේ කොහොමද ඊළඟ ලෙවල් එකට අරගෙන යන්න නම් පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඉතින් මේකට ඔයා හිතනවා තවත් ෂෙයාර්හෝල්ඩර්ස් ටිකක් පත් කරන්න. ඉතින් මේ වගේ වෙනස්කම් කරන්න ඕන වුණත් ඔයාට කම්පැනි සෙක්‍රටරි කෙනෙක්ගේ උදව් අවශ්‍ය වෙනවා. එහෙමත් නැත්නම් ඔයා හිතයි මම මේ කම්පැනි එකට දාපු නම එච්චර ගැළපෙන්නේ නැහැ කියලා. ඉතින් ඔයා හිතයි මීට වඩා බිස්නස් එකට හොඳ ඇට්‍රැක්ෂන් එකක් ගන්න පුළුවන් හොඳ නමක් ආයේ මාරු කරන්න ඕනේ කියලා. ඉතින් මේ වගේ කම්පැනි එකේ දියුණුව තීරණය වෙන
කම්පැනි එකේ චේන්ජස් පවා ඉස්සරහට වෙලා කරන්නේ කම්පැනි සෙක්‍රටරි කෙනෙක්. අනිත් එක තමයි දැන් ඔය ආයතනේ පවත්වාගෙන යනකොට නිතර දෙවේලේ වගේ IRD එකත් එක්ක ROC එකත් එක්ක වගේ සම්බන්ධකම් පවත්වාගෙන යන්න ඕනේ. එහෙම කරොත් තමයි ඔයාට අලුත් අප්ඩේට්ස්, අලුත් තොරතුරු, අලුත් ටැක්ස් පොලිසීස් මේවල් හැම දෙයක් ගැනම ඔයාට අප්ඩේට් එකක් ලැබෙන්නේ එතකොට තමයි. ඒ විතරක් නෙමෙයි ඔයාට රජයේ ආයතනත් එක්ක වගේ කම්පැනි එකයි වගේ රජයේ ආයතනත් එක්ක ඔයාට හොඳ ට්‍රාන්ස්පරන්සි එකක් තියාගන්න පුළුවන් වන්නේ එතකොට තමයි. ඉතින් මේ වගේ ඔයාගේ කම්පැනි එක සහ අදාළ වගකිව යුතු බලධාරීන් අතර ප්‍රධාන ලින්ක් එක වෙන්නේ ඔයාගේ කම්පැනි එකේ සෙක්‍රටරි. ඉතින් එතකොට ඔයාට මේ දේවල් ගැන වද වෙවි ඉන්න අවශ්‍ය නැහැ. මේ හැම දෙයක් ගැනම ඔයාව එඩියුකේට් කරන්න කම්පැනි සෙක්‍රටරි කෙනෙක් ඉන්නවා. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි හරි. දැන් ඔයාට සෙක්‍රටරි කෙනෙක්ගේ වැදගත්කම තේරෙනවා. ඊළඟට ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මං කොහොමද හොඳ සෙක්‍රටරි කෙනෙක්ව තෝරන්නේ? ඉතින් මේ වැඩේට අපිට ඔයාලට පොඩි ටිප්ස් ටිකක් කියලා දෙන්න පුළුවන්. දැන් මේ පත් කරන ලේකම්, ඒ කියන්නේ සෙක්‍රටරි රජයේ විසින් ලියාපදිංචි කරන ලද කෙනෙක් නම් ඒක ඔයාට වඩා හොඳයි. දැන් ඇයි දන්නවද මං එහෙම කියන්නේ? දැන් එහෙම ලියාපදිංචි කරන ලද කෙනෙක් නම් ඒකෙන් අපිට කියවෙන්නේ මෙයාට මේ රෙසලියුෂන් පාස් කරන ඒවා, මීටින්ග්ස් පවත්වන ඒවා, ටැක්ස් සම්බන්ධ දේවල්, ඒ කියන්නේ අර කම්පනිස් ඇක්ට් එක සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙනවා හා සමානයි. ඒත් එක්කම බලන්නේ තෝරපු ලේකම්ට මේ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනා වුණාට මේව හැම දෙයක්ම කම්පැනි එකක් විදිහට ඔයාට එඩියුකේට් කරනවාද කියලා. අන්න ඒක ගොඩක් වැදගත්. ඊළඟ එක තමයි දැන් සෙක්‍රටරි කෙනෙක්ව පත් කරන්ද ඒකේට අනිවාර්යයෙන්ම ඔයාගේ එම්ප්ලොයි කෙනෙක්ම වෙන්න අවශ්‍යත් නැහැ. මේ විදිහට රජය විසින් ලියාපදිංචි කරන ලද වෙනත් ආයතනයකට, ඒ කියන්නේ රජය විසින් ලියාපදිංචි කරන ලද සෙක්‍රටරි කෙනෙක් විදිහට වෙනත් ආයතනයකට වුණත් ඔයාට මේ වැඩේ අවුට්සෝස් කරන්න පුළුවන්. හැබැයි එහෙම කරනකොටත් ඔයා විශේෂයෙන් මතක තියාගන්න ඕන දේ තමයි ඔයාට මේ හැම සර්විස් එකක්ම එකම තැනකින් ගන්න පුළුවන්ද කියන එක. අන්න ඒකත් ගොඩක් වැදගත්. ඉතින් මෙතනදි තමයි සිම්පල් බුක්ස් අපේ උදව්වට ගොඩක් වැදගත් වෙන්නේ. දැන් උදාහරණයකට හිතන්න, ඔයාගේ කම්පැනි එක අපිත් එක්ක රෙජිස්ටර් කරා නම් ඔයාට ඕන නම් පුළුවන් සිම්පල් බුක්ස් අපිය වුණත් ඔයාගේ කම්පැනි සෙක්‍රටරි විදිහට පත් කරන්න. ඒකට අදාළ අප්‍රූවල්ස් රජය අපිට දීලා තියෙනවා. දැන් ඔයා මේ වැඩේ කරත් ඔයා මම අර කලින් කියපු සෙක්‍රටරි කෙනෙක් කරන්න ඕන සම්පූර්ණ රාජකාරිය A to Z අපි ඔයාගේ ආයතනය වෙනුවෙන් කරලා දෙනවා. ඒ වගේම තමයි මම අර කලින් කිව්වා වගේ ඔයා අපිව කම්පැනි සෙක්‍රටරි විදිහට තේරුවත් ඔයාව මේ සම්බන්ධයෙන් අපි නිතර දෙවේලේ ඔයාව එඩියුකේට් කරනවා. ඔයාට මේ සම්බන්ධයෙන් වද වෙන කිසිම දෙයක් නැහැ. මේ සම්පූර්ණ ප්‍රොසෙස් එක අපි ඔයාට කරලා දෙනවා. ඉතින් ඔයාගේ කම්පැනි එකත් රෙජිස්ටර් වෙනවා, ඔයාට සෙක්‍රටරි කෙනෙකුත් ලැබෙනවා. ඒක හරියට ඔයාට ඕල් ඉන් වන් පැකේජ් එකක් ලැබුණා වගේ. ඉතින් ඔයාට කම්පැනි එකක් පටන් ගන්න එව නැත්නම් රෙජිස්ටර් කරන්න තියෙනවා නම් එන්න අපිත් එක්ක කතා කරන්න. මේ පේන සිම්පල් බුක්ස් අපේ දුරකථන අංකයට කතා කරා. එහෙමත් නැත්නම් පළ කමෙන්ට් සෙක්ෂන් එකේ වුණත් ඔයාලට මේ සම්බන්ධයෙන් ඕනම දෙයක් අපෙන් අහන්න පුළුවන්. මීට අමතරව ඔයාලට සිම්පල් බුක්ස් අපි ගැන මීට වඩා යමක් දැනගන්න කැමති නම් simplebooks.com අපේ වෙබ්සයිට් එකට ගියොත් ඔයාලට අපි ගැන හැම විස්තරයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් හැමදාමත් වගේ ඔයා මේ වීඩියෝ එකෙන් මොනවාම හරි දෙයක් ඔයාගේ බිස්නස් එක සිම්පල් කරන්න ඉගෙන ගත්තා නම්, බිස්නස් සිම්පල් කරන්න තවත් වීඩියෝස් බලන්න කැමති නම් සිම්පල් බුක්ස් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.